හිමිදිරි භාවනාවට ගෞරවයේ මහිමය දෙවිඳුන්ට දෙමින් ලොකු හදිස්සියක් ඇතිව සිය වාහනයට ඉන්ධන ලබා ගන්නා පිණිස ඉන්ධන පෙරවුම් හලක් ආසන්නයටම ගමන් කළ කෙනෙකුට ඔහුට ඉදිරියෙන් කාන්තාවක් ඇගේ රථය නවත්වා ඉන් බැස ගොස් තිබෙනවා දකින්නට ලැබෙනවා ඉන්ධන පොම්පය වෙතට යාමට නොහැකිව මේ පුද්ගලයා මහත් කලබල ස්වරූපයක් පෙන්වමින් සිටියේ ඉවතලන කසල අසල බඳුනට දමන පිණිස මේ කාන්තාව ඒ මොහොතේ ගොස් සිටිය නිමේෂයක් එම මොහොත විශාල කාලයක්සේ හැඟී ගිය මොහුට ඉවසීමට නම් සිටිවිල්ලක් පැමිණියේ නැහැ ඊට ප්‍රතිචාර දක්වමින් මහත් හඬින් නලාව ශබ්ද කර සිය කෝපය ඈහට හඟවා රතය පසුපසටගෙන විකල්ප මාවතකින් පොම්පය අසලට ගොස් ඉන්ධන පුරෝමි සිටින අවස්ථාව වන විට ඊට ගතවන්නට ඇත්තේ විනාඩියකටත් අඩු කාලයකි තත්පර 60ක් ඉවසීමෙන් සිටීමට නොහැකි වීම පිළිබඳව ඔහු අනතුරුව කලකිරීමට පත් වුණා ඇය නියමිත ස්ථානයේ වාහනය නැවැත්තිය යුතු බව යථාර්ථය එනමුත් නපුරුකම වෙනුවට කරුණාව සහ ඉවසීම පෙන්වීමට මේ පුද්ගලයාට අවස්ථා උදා වෙලයි තිබුණේ ඒ පිළිබඳව ඔහු දෙවිඳුන්ගෙන් සමාව අයදිමින් ඇයගෙන්ද සමාව ඉල්ලීමට තැත්දරුවත් ඔහු ඒ වෙන විට ප්‍රමාද වැඩි මන්ද ඒ වන විට ඈ පිටත් ගොස් අපගේ සැලසුම් වලට සෙනඟ බාධා කරන විට අප ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය ගැන සිතන ලෙස හිතෝපදේශ කාව්‍ය තුල බොහෝ කොටස් තුලින් අපට අභියෝග කර තිබෙනවා ඉන් එකක් වන්නේ හිතෝපදේශ 12:16 මෝඩයාගේ කෝප වීම එවෙලේම එළිදරව් වන්නේය යනුවෙන් 23 තුල තරඟයෙන් වැළකී සිටීම මිනිසෙකුට ගෞරවයකි එහෙත් හැම මෝඩයෝම දබර කරති ඊටත් වඩා තදින්ම කාව දින කොටස 29:11 අඥානය තමාගේ මුළු අදහස පිටතට ගෙනෙයි එහෙත් ප්‍රඥාවන්තයා ඒක නවතා ගනි. ඉවසීමෙන් සහ කරුණාවන්තකමින් වර්ධනය වීම ඉතා අසීරු බව සමහර විට අපට පෙන්වන්නට පුළුවන්. එනමුත් පාවුල්තුමන් මෙය දුටුවේ දෙවිඳුන්ගේම ක්‍රියාවක් හැටියටයි. ගලාති 5:22-23 තුල ආත්මයන්න් වහන්සේගේ පළ තුලින් නිරූපණය වන්නේද එයමයි. අප එතුමන් සමඟ සුසර වී එතුමන් කෙරෙහි යැපෙන විට එතුමන් එම ඵල අපතුල උත්පාදනය කරනවා පමණක් නොව වර්ධනය වෙන්නටද දායක වනසේක එමගින් අපගේ සිත් විශාල කරලනු පිණිස දෙවිඳුන් අපගේ ඉවසීම සෝදිසි කරන අයුරු මොනතරම් අනර්ගද